වෙනද වගේම අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද කතා කරන්න යන්නේ ගොඩව දෙනෙක් ඉල්ලපු එඩිබල් print ගැන. ඉතින් ඔයාලට තේරෙනවා ඇති එඩිබල් කියලා කිව්වහම මේ print එක මොකක්ද කියලා. ඇත්තටම අපි බලමු එඩිබල් print එක කියන්නේ මොකක්ද කියලා. එඩිබල් print එක කියලා කියන්නේ අපිට ආහාරයට ගන්න පුළුවන් වර්ගයේ print එකකට තමයි මේ එඩිබල් print එක කියලා කියන්නේ. 100%ක්ම ආහාරයට ගන්න පුළුවන් කොළ වර්ග ඒ වගේම තීන්ත වර්ග පාවිච්චි කරලා තමයි මේ එඩිබල් print එක නිර්මාණය කරන්නේ. ඉතින් ඔබට කැමති රූපයක් ඔබට කැමති පුද්ගලයෙකුගේ රූපයක් වුණත් print out ගන්න පුළුවන් මේ එඩිබල් print හරහා. ඉතින් මේවා කේක් බඩු කඩවලල මිලදී ගන්න තියෙනවා අපිට. ඉතින් online order කරලා වුණත් ඔයාලට ගෙන ගන්න පුළුවන්. පහලින් මම ඒ විස්තර සඳහන් කරන්නම් ඔයාලට එතන බලන්න පුළුවන්. एडिबल प्रिंट एक मिलदी गनी में दी अपिट पुलुहां पेपर वर्ग देख किन अपिट प्रिंट आउट गन एता माई वेप शीट वागे में आईसिंग शीट के लगी आने इदी अपी बालमु में वेप शीट के लगी आने मुने वाद के ला इदी में वेप शीट निर्माणे करला थी ने सहाल वाले प्रिष्टे इन वागे में अर्थापल वाले प्रिष्टे पाविच करला था माई में वेप शीट निर्माणे करला थी ने इदी में शीट वाले टापी सहाल कड़दास के लत किये नवा मे वेप शीट सुट पेहन तमाय श्रीलंका तुरंग मिलदी गाने पुलुहां इधे मेहि रस तरमक वेनिला रस हुई इवागेम मे शीट तुणी भाव तमाय तीन अब लेसियम केके तीयला निर्माण करना पुलुहां इति मंग अद ओयालाकदागान मे वेप शीट पाविच कर लदन केक मम्मेतन कि मार्क बटर केक पाविच कर लिये ओर पेन वैती मम्मेतन पाविच कर लिये ऐसी गोड़ा गन कमट नी क्रीम गती वैडी वाल पेन वैती हरी मैं साफ्ट ऐसी तमें पाविच कर लिये मेमेट साफ्ट ऐसी पाविच कर लम अभी एडिबल प्रिंट के मतट अलवगाने थिंग अभी बलम कोहमेद अद निर्माण कराने की ඒවාකෙම දෙවෙනි ෂීට් වර්ගයේ තමයි මේ අයිසින් ෂීට් කියලා කියන්නේ. ඉතින් මේක සුදු පැහැති අයිසින් තුනී ස්තරයකින් තමයි හදලා තියෙන්නේ. ඉතින් මේක මුද්‍රණය කරනකොට ස්ටිකර් එකක් එක්ක තමයි අපිට මිලදී ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේක කේක් එක මත තියලා අපි ස්ටිකර් එක ගලවලා ඉවත් කරන්න ඕනේ. ඉතින් මේක පාවිච්චි කරනකොට බොහොමත්ම ඉවසිල්ලෙන් අපි පාවිච්චි කරන්න ඕනේ අයිසින් ෂීට් එකෙන් ගත්ත එඩිබල් print එකක් නම්. ඉතින් මේක කේක් එකට තියන්න කලින් මෙහි තියෙන පොලිතින් කොටස අපි ගලවලා ඉවත් කරනවා කිව්වනේ. ඉතින් ඒ ඉවත් කරන කොටේ සමහර විට print එක ඔයාලගේ කැඩෙන්නත් පුළුවන් මොකද ඔයාලා හරිය ආකාරයෙන් මේක පාවිච්චි කරේ නැත්තම් වේප පේපකට වැඩිය icing sheet වලින් නිර්මාණය කරන print එක ඉතාමත් පැහැදිලි නිමාවක් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහේ පේපකකින් print එක පාවිච්චි කරන්න. ඉතින් හැබැයි icing sheet එක ටිකක් මිලෙන් වැඩි වේප sheet එකට වැඩිය. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති ආකාරයෙන් මිලදීගෙන edible print පාවිච්චි කරන්න. මංගලයට කලින් කිව්වනේ අපි හදාගත්තු අයිසින් එක මෙන්න මේ විදිහට තමයි තියෙන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේක ගොඩක් ඝනකම් නැහැ. ඒකත් හොඳින් මතක තියාගන්න. ඔයාලා ඝනකම් විදිහට අයිසින් එක හදාගත්තොත් අපිට print එක අලව ගන්න බැරි වෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම මම කේක් එකට මෙන්න මේ විදිහට හොඳින් බටර් අයිසින් වලින් ආවරණය කරගන්නවා. ඊළඟ ගැටලුව තමයි මේ print එක අපිට කොපමණ කාලයක් තියාගන්න පුළුවන්ද කියන එක. ඒ වගේම ශීතකරණය දැමිය හැකිද කියන එක. ඇත්තටම ශීතකරණයේ මේ print එක තියන්න පුළුවන්. නමුත් ශීතකරණයේ තිබෙන ආර්ද්‍රතාව මට්ටම වැඩි නම් අපිට මේ print එක ශීතකරණයේ තියන්න ටිකක් අමාරුයි. ඉතින් අඩු ආර්ද්‍රතාවයක් තියෙන ශීතකරණයක් නම් ඔබට පුළුවන් ඔබ ගන්න print එක ගබඩා කරලා එහි තියන්න. අපි දැන් cover කරගත්තු කේක් එක මතට print එක තියන්න යන්නේ. ඔයාලට පේනවා ඇති මමද පුද්ගලයෙක්ගේම පින්තූරයක් තමයි print එකට අරගෙන තියෙන්නේ. ඉතින් ගොඩ දෙනෙක් පුද්ගලයන්ගේ පින්තූර cut කරන්න අකමැති. නමුත් මමද ඔයාලට පෙන්වන්න යන්නේ පුද්ගලයෙක්ගේම පින්තූරයක් print එකක් විදිහට අරගෙන කොහොමද කේක් එක හදාගන්නේ කියලා. ඉතින් මමද අරගෙන තියෙන වේප ෂීට් එකෙන් මොකද මට icing sheet එක හම්බුනේ නැහැ. නමුත් වේප ෂීට් එකෙන් තමයි මම print එක අරගෙන තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ උනත් පැහැදිලි නිමාවක් දක්නට නැහැ. නමුත් icing sheet එකෙන් ගත්තනම් මේට වැඩි ලස්සන නිමාවක් අපිට දැක ගන්න තිබුණා. ඉතින් මම මෙතනදී cover කරගත්තු කේක් එක මතට හරිම ඉවසීමෙන් හරිම බැලන්ස් එකකින් තමයි අපි මේ print එක තියන්න ඕනේ. මොකද print එක තිබ්බට පස්සේ අපිට මේක නැවතත් ගලවලා ඉවත් කරගෙන හරි ආකාරයට හදාගන්න බැරි නිසා. ඉතින් එකපාරම ඔයාලා හරි විදිහට print එක cake එක මතට තබා ගන්නත් මතක තියාගන්න. ඉතින් ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි මම මෙතනදී වායු බබළු කේක් එක මතට ඇතුළු නොවන විදිහට මෙන්න මේ විදිහට ඉක්මනින්ම කේක් එක සම්පූර්ණයෙන්ම
මෙන්න මේ විදිහට කොල කෑලක් ආධාරයෙන් මම කේක් එක සම්පූර්ණයෙන්ම බැලන්ස් කර ගන්නවා ඔයාලට පේනවා ඇති සමහර විට මේකට වායු බබළු ඇතුළත් වුණත් ඔයාලා කොච්චර ලස්සනට print එක අරන් තිබුණත් ඔයාලගේ කේක් එකේ තියෙන neat එක අඩු වෙන්න පුළුවන් මම අද මෙතනදී රතු පාට අයිසින් හදාගෙන තියෙනවා. ඉතින් මම මෙතනදී රතු පාට කලරින් වශයෙන් පාවිච්චි කරලා තියෙන රසකෝ බ්‍රෑන්ඩ් එක. ඉතින් මම මෙතනදී නම්බර 18 නොසල් එක තමයි පාවිච්චි කරලා ලස්සන බෝඩ් එකක් දාගන්න යන්නේ. ඔයාලට පුළුවන් ඔයාලා කැමති නොසල් එකක් පාවිච්චි කරලා කේක් එක තවත් ලස්සන කරගන්න. ඊළඟ වැදගත් දේ තමයි මේ print එක අපිට කුමන size වලින්ද මිලදී ගන්න පුළුවන් කියන එක. අද මම මේ අරගෙන තියෙන්නේ නම් A4 size එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති size එකකින් ඔයාලා කැමති විදිහට print එක මිලදී ගන්න. ඒ වගේම මම ඔයාලට කලින් කිව්වනේ paper sheet වගේම icing sheet වශයෙන් මේ print එක කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් කියලා. ඉතින් අපි බලමු මේ paper වර්ග දෙකම කොපමණ කාලයක් අපිට කල් තබා ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඇත්තටම මේ paper sheet වලින් නිර්මාණය කරපු print එකක් නම් ඔයාලට පුළුවන් හුලං වදින්නේ නැතිව හොඳින් අසුරලා අවුරුද්දක වැනි කාලයක් කල් තියා ගන්න. ඒ වගේම icing sheet වලින් නිර්මාණය කරපු print එකක් නම් හුලං වදින්නේ නැතිව හොඳින් අසුරලා ඔයාලට පුළුවන් මාස 3ක් මාස 4ක් වගේ කාලයක් ඔයාලට ගබඩා කරලා තියා ගන්න. නමුත් ගොඩක් වෙලාවට icing sheet වලින් නිර්මාණය කරපු print එකක් නම් බොහෝ දුරට ඔයාලා නිර්මාණය කරන්න දවස් 3 4කට කලින් මිලදී ගන්නවා නම් හොඳයි කියන එක මගේ මතය. මමද පාට දෙකක බෝඩ් එකක් දාගන්න යන්නේ. ඉතින් ඒක නිසා මම මේ විදිහට ඉටිකොලයක් අරගෙන මම පාවිච්චි කරන කලර්ස් දෙකක අයිසින් මෙන්න මේ විදිහට දාගෙන මේ ඉටිකොලේ රෝල් කරලා අරගෙන අපි නොසල් එකක් දාගත්තු පයිපින් බෑග් එකට මෙන්න මේක මේ විදිහට දමා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඊට පස්සේ ඔයාලා කැමති විදිහට කේක් එක තවත් ලස්සන කරගන්න. ඔයාලට පේනවා ඇති පාට දෙකම එකට මෙන්න මේ විදිහට ලස්සනට පයිප් කරගන්න ලේසි. ඒ වගේම ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මගේ channel එක subscribe කරන්න. ඉතින් ඒ ළඟ තියෙන පුංචි bell icon එකත් click කරලා මම video එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් පහලින් සඳහන් කරන් යන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් වැදගත් දෙයක් තමයි අපිට මේ print එක butter icing වල විතරද පාවිච්චි කරන්න පුළුවන් කියන එක. ඉතින් මේ print එක අපිට butter icing වල විතරක් නෙමෙයි fondant වල වුණත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකදී අපිට පුළුවන් butter cream එකක් fondant එක මතට ආලේප කරලා වුණත් මේ print එක අලව ගන්න. නැත්නම් පුළුවන් අපිට edible glue වර්ගයක් පාවිච්චි කරලා වුණත් මේ print එක අලව ගන්න. ඉතින් මේ තියෙන්නේ අපි paper sheet එක පාවිච්චි කරලා හදාගත්තු edible print cake එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහට කැමති sheet එකකින් මේක නිර්මාණය කරගන්න. හැබැයි icing sheet එකකින් නිර්මාණය කරා නම් තවත් ලස්සනට තියෙන්න තිබුණා. ඉතින් මෙන්න මේ විදිහට කපලා අපිට පුළුවන් මේ print එකත් එක්කම කපලා ආහාරයට ගන්න. ඉතින් ශරීරයට අහිතකර නැහැ. මොකද අපිට ආහාරයට ගන්න පුළුවන් දේවල් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ වටිනා අදහස් සඳහන් කරන්න.